බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්නා කාලයේ බිම්බිසාර මහ රජුගේ රාජසභාවේ ඔය සාකච්ඡාව ඇති වුණා. අද නෙමෙයි. ඒ කාලේ රාජසභාවේ ඉඳලා තියෙනවා ගාමිණී කියලා එක මම හිතනවා අමාත්‍යවරයෙක් වාගේ රජ කුමරෙක්. ඉතින් ඒ රාජසභාවේ සාකච්ඡාව වුණ සමහර කෙනෙක් ඉන්නවා භික්ෂූන්ට මුදල් කැපයි කියලා. භික්ෂූන්ටත් මුදල් වරදක් නෑ. ඔය වෙනකොට මේ ගාමිණී කියන ඒ රාජකුමාරය ආශ්‍රහට ඇවිල්ලා අවසර අරමින් කිව්වා මට අදහසක් කියන්න තියෙනවා කියලා. නොබියව කිව්වා භික්ෂූන් වහන්සේලාටවත් කිසිම පැවිද්දෙකුටවත් මුදල් කැපෙන්නේ නෑ. හේතුව යම් කිසි කෙනෙකුට මුදල් පරිභෝග කරන්න කැපක් තියෙනවා නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ඕනේ. ඒක නිසා මේ පැවිද්දෝ කියන්නේ පංචකාම සම්පත්තියෙන් වෙන් වෙලා නෛෂ්ක්‍රම්‍ය පුරන්න. නාචලාට කිසිසේත් මිල මුදල් සංගදී මසුකා ඔන්නු කැපෙන් නෑ කියලා ඒ රාජසභාවේ පිජෝ කිව්වා. එකට කිසි කෙනෙක් විරුද්ධ වෙන්න බැරි වුණා. පසුව එතුමා ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න. සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණේ කිව්වා ස්වාමීනි මෙහෙම රාජසභාවේ සාකච්ඡාවක් ආ භික්ෂුවන්ට මුදල් කැපයි කියලා. මම ඉරිජුව නොබියව කිව්වා භික්ෂුවන්ට තරිද්දන්ට කිසිසේත් කැප නෑ මුදල්. ස්වාමීනි මං ඒ කියපු කතාව භාගතුන් වහන්සේගේ දේශනයේ සංසන්දනය වෙනවාද කියලා මට දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ එසේ ගාමිණී ඔබ කියපු දේ කාරණේ හරි. භික්ෂුන් වහන්සේලාට මුදල් කැප නෑ. යම් කිසි කෙනෙකුට මුදල් කැප නම් ඕත පංචකාම සම්පත්තියම පරිභෝග කරන්න පුළුවන්. ඕ පංචකාම සම්පත්තියෙන් නොබිදුණු කෙනෙක් වෙන්න නොවිච්ච කෙනෙක්. එහෙමද මුදලින් කරන්න බැරි වරදක් නෑ. මුදලින් කරන්න බැරි දෙයක් නෑ. නිසා භික්ෂුවන්ට කිසිසේත් මුදල් කැප නෑ. ඔබේ කතාව මගේ දේශනයේ සංසන්දනය වෙනවා කියලා බොහොම සතුටින් අනුමත කළා. ඔය අතර රජගහනුවර සිටියා බොහෝම සදහවත් බෞද්ධයෙක්. ඒ බෞද්ධයා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන බොහෝම පැහැදිලා හිටියා. කවුද? උපනන්ද ශාක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා. ශාක්‍ය වංශික කෙනෙක් පරිදි වෙලා. උන්වහන්සේ මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි හරියම උගත්. බොහොම දක්ෂ දේශකේ. හරියට දේශනා කරනවා කරත්ත ගණන් බඩු පටවගෙන යන. කරන වැඩ පුන්නේ. වස්සතනකටත් එක තැනක හැරමිත්තා තියෙන එතන සමා එක තැනක පවාහන් තියෙන එතන සමාද ඉස්ථාන තුන හතරක එක වස්සාන කාලෙ වස්සෙලමිලා වස්ස අවසානයේ කරත්‍යා කරගෙන යනවලු බඩු පටවාගෙන. ඔය තරම් හරි ලෝභ හාමුදුරු කෙනෙක්. ඔය අතර ඒ දායකයා මේ කුන් ස්වාමීන් වහන්සේ කෙරේ බොහෝම පැහැදිලා හිටිය නිසා මොනවා රසමියුරු කෑමක් තිබුණොත් ඒ ස්වාමීන් වහන්සේ දෙන්න වෙන් කරනවාමයි. පින්ද පාතේනවා තින් පින්ද පාතට ඒක පිළිගන්නවා. එක දාසක් ඒ ගෙදරට මස් වර්ගයක් ලැබුණා. ඉතින් මස් වේලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කොටස වෙන් කළා. හෙට දවස වැඩියාම දෙන්න. ඉතින් ගෙදර ඇත්ත ඒ අත් එක්කම කාලා රාත්‍රියකින් නිදාගෙන ඉන්නකොට ගෙදර පොඩි පුතෙක් ඉන්නවා. මේ පුතා ඉල්ලනවා අම්මේ මට මස් ඕන මස් ඕන කියලා. ඉතින් දරුවා නලවා ගන්න බැරුව අර ස්වාමීන් වහන්සේට වෙන් කරපු මාංශාහාරේ දරුවාට දුන්නා. බහෝදා ස්වාමීන් වහන්සේ වැඩියා ඒ ගෙදර පින්නපාතේ. වැඩියා මිකින් අර බොහොම සුහද නිසා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නියම මෙහෙම අපි ආහාර කොටසක් ඊ වෙන් කරගෙන ඉතියාද දෙන්න ගෙදර දරුවාගෙන් බේරෙන්න බැරුව ඒක දුන්නා. ඒකේ ස්වාමීන් වහන්සේ කැමති නම් ඒක වටනාගෝමම දෙන්නම්. ඒකට ඔය කහවණුවක් වටිනවා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ අවශ්‍ය නම් කහවණුව දෙන්න. හා දෙන්න දෙන්න මට දෙන්න කියලා කහවණු ඉල්ලා. ඉතින් මේ මනුස්සයා මේක දීලා කලකිරුණා. හපොයි මේ සංඝයා වහන්සේලා මේ අනවශ්‍ය දෙයක් නැහැනේ. බලන්න මේ කෙර මේ පින්දපාතයක් ලැබිලා මුදලුත් ඉල්ලා ගත්තනේ කියලා කලකිරලා දොස් කිව්වා. ඔය දොස් කීම බුදුරජාන් වහන්සේ දක්වාම ආරංචි වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ ගෙන්නවා උපනන්ද ශාක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ ගෙන්නලා මෙහෙම කළා. එහෙමයි. බොහොම ගරුහා කළා. බොහොම ගරුහා කළා ශික්ෂාපදයක් පැනෙව්වා. යෝපන භික්ඛු ජාති රූප රජකං උග්ගන් හේයව උග්ගන්නාතේයව උපනිච්චෙක්කං වාසාදීයේ නිස්සග්ගියම් පාචිත්‍යං කියලා. යම් කිසි භික්ෂුවක් සංජිතිය මසු කහවනු තමන් අතර පිළිගත්තා හෝ වෙන කෙනෙක් ලවා තමන් උදෙසා පිළිගත්තා හෝ තමන් උදෙසා තියපු දෙයක් හිතින් පිළිගත්තා හෝ වෙයි නම් නිස්සග්ගිය කියන ආපත්‍ය වෙනවා. ඒක එයින් ලබා ගන්න දේ සම්පූර්ණයෙන් අකපයි. දැන් අපි කියමු යංගෙ සභික්ෂුවක් මුදලකට අමගෙඩියක් ගත්. අමගෙඩිය ගන්නකොටම ආපයි.
දොර මුදල පරිහරණය කිරීම ආපත්‍ති. අඹගෙඩි අනුභව කිරීමක් ගානේ ආපත්‍ති. අඹගෙඩිය ඇටේ රෝපණය කළ අඹගහක් හැදුණා. ගහ හිවණට යන ගානේ ආපත්‍ති. යම්කිසි භික්ෂුවක් මුදල් පරිහරණය කළ ලක්ෂ ගණන් හදනවා කුටියක්, සේනාසනයක්, ධර්මශාලාවක්, දහම් ධර්මාසනයක්, කුටුවක් ඇඳක්. ඒක හදන කොටත් ආපත්‍ති. පරිභව කරන වාරයක් ගානේ ආපත්‍ති. ඉතින් පිටින් එවත් කන්දකට යට වෙනවා මේ මුදල් පාවිච්චි නිසා. ඉතින් යම්කිසි භික්ෂුවක් මුදල් පාවිච්චි කරලා ඒක අත්හරින්න කාරණා යෙදුණා නම් සංගමෙන්ද තැවිල්ල ආපත්‍ති දේශනා කරන්න ඕනේ ඒක නිසදෙසලා. නිසදෙසයන් පස්සේ ඒ මුදල් නියම භික්ෂුන් වහන්සේ නමකට පවරනා මේ වීසි කරන්න. උන්වහන්සේ කැහැපියාගෙන ඉසවක කරකවල කොහෙද වැක්ම කියලා හොයන්න බැරි ඇටේට අසුචි ගොඩක් වීසි කරන්නාගේ වීසි කරන්න කියලා තියෙනවා. ඒ තරමට මේ මුදල් පිළිබඳව බොහෝම නීති රීති තියෙනවා. ඉතින් අහසේ උදා වෙනවා සඳහිළු ආලෝකවත් වස්තු දෙකක්. මේ වස්තු දෙකට තියෙනවා උපක්ලේශ පහ. අබ්බෝ මහිකා ධූමෝ රජෝ රාහෝ. අබ්බෝ කියන්නේ වැහිකල්. මහිකා කියන්නේ මීදුම. ධූමෝ කියන්නේ දූවිල්ල. රජෝ කියන්නේ දූවිල්ල. රාහෝ කියන්නේ පොළවේ හෙවණක්. මේ කියන කාරණා යෙදුනාම සඳහිරු දෙන්න වැහෙනවා. ආලෝකයෙන් නොපෙනී යනවා. ඒ වාගේ භික්ෂුන් වහන්සේ කෙනෙකු මුදල් පාවිච්චි කරනවා නම් ඔහුගේ ජීවිතයෙන් පිටින් අඳුර වෙනවා කියලා බොහෝම සවිස්තරව මුදල් පරිහරණය ගැන දේශනා කළා තියෙන නිසා දහම් පූජාවක් පිණිසවත් වෙනත් සම්මාදමක් පිණිසවත් තාන ගොඩනැගිලි ආදී පිණිසවත් දෙහෙත්හෙත් ගැනීම පිණිසවත් මොනම දෙයක් නිසාවත් භික්ෂුන් වහන්සේ මුදල් පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම අකපයි. අපායට යන පාපයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙම සිද්ධාපත දැනදෙන කැදීම අපායට යන බරපතල පාපයක් වෙනවා පමණක් නෙමෙයි. අවීචේ දුක් විඳලා ඇවිල්ලා ගිනිගත් සිවුරු පාත්‍ර සිවුරු ඇතිව ප්‍රේතයන් වෙලා දුක් විඳින්න වෙන බව විනයාත් කතා බොහොම ලස්සනට කරුණ දක්වලා තියෙනවා. විනය පිටකේ තවත් ජංගල ප්‍රේත වස්තු උපර කරන්නේ තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට කිසිම ලෙසකින් උදව් කැප නැහැ කියන එක ශ්‍රීමුඛ දේශනාවෙන් මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. නාහම් භික්ඛවේ කේනච පරියායන ජාත රූප රජසං සාදී සබ්බන්ති වදාම. නැනි කිසිම ක්‍රමයකින් භික්ෂුන් වහන්සේ විසින් රංගෙදී මුද මුදල් පාවිච්චි කළ යුතුයි කියලා මා කිසිසේත්ම දේශනා කරන්නේ නැහැ. කිසිසේත් සුදුසු නැහැ කියලා.